දූෂණය වංචාව නාස්තිය ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 185 වැනි ටෙලිවැකිය. ටෙලිවැකිය 185 පණිනකොට සමහරුන්ට තරු පේන්න පටන් අරන්. රටටම තරු පෙන්නපු උන්දලටත් දැන් ඉතින් ඉඳලා හිටලා හරි තරුවක් දෙකක් පේන එක හොඳානේ නේද? දැන් ඒ අයට රිදෙනකොට දේශපාලන හෙළුව හෙලිදරව් වෙනකොට මාධ්‍ය මර්ධනයට අත තියන්න හදනවා නේද? මාධ්‍ය මර්ධන ඉතිහාසයේ වර්තමානයේ සහ අනාගතයේ ගැනත් ළඟදිම හොඳ ටෙලිවැකියක් ලියන්නම්. සාක්ෂි ඇතුවම ලියන්නම් හොඳේ පුළුවන් නම් එදාට උත්තර දෙන්න කියලා දියවන්නාවේ ඒවට සම්බන්ධ වුණු අදටත් ඉන්න අයට අභියෝග කරනවා. ඒ වගේමයි මීට පෙර අප කළ අභියෝගයකට අදටත් තාම උත්තර නැහැ. අභියෝගය අදත් මතක් කරලම යන්නම්. ඒ තමයි මන්ත්‍රී මැති ඇමති වැටුප් දීමනා ආදිය ඇතුළුව තමන් පාර්ලිමේන්තු එන විට තිබුණු වත්කම් සහ අද තමන්ගේ වත්කම්වල ප්‍රමාණ හෙළිදරව් කරන්නට කියලා. ඒ වත්කම් වලින් තමන් කොයිතරම් මුදලක් මේ රටේ ජනතාව වෙනුවෙන් වැය කළාද කියලා කියන්න කියලා තාම නම් කවුරුත් කිව්වේ නැහැ. තමන් සතු ව්‍යාපාර ඒ ව්‍යාපාරවල මාසික ආදායම කුමන කාලයකද ඒ ව්‍යාපාර ආරම්භ කළේ ආදී විස්තරත් කියන්න. හොඳේ පුළුවන් නම් තමන්ගේ බිරිඳෑවරුන් දුවල පුතාල කරන ව්‍යාපාරත් කියන්න. සීසර් විතරක් නෙමෙයි සීසර්ගේ බිරිඳත් නිර්දෝෂ වෙන්න ඕන කියලා කතාවක් තියෙනවනේ නේද? එතකොට අප රටට ඒ ඇත්ත කියන්නම් හොඳේ. අපේ මැති ඇමතිලා සතු ධනය වත්කම් හරි සාධාරණයි යුක්ති සහගතයි කියලා අපි කියන්නම්. එහෙම කියන්න හිතුනොතින් තමන් ගැන තමන්ගේ වත්කම් රටට ඇත්ත කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඕනම වෙලාවක අපට කතා කරලා කියන්න ටෙලිවැකියක්ම ලියන්නම්. හරිද? දැන් එමුකෝ මද්රව්‍ය මාතෘකාවට නේද? මේ දවස්වල රට පුරාම නාලිකා පුරාම මාතෘකාව මද්රව්‍යනේ නේද? මද්රව්‍ය බීපු අයගේ මූණවල් වහනවා සාකච්ඡා තියෙනවා නේද? මද්රව්‍ය එදා වෙලඳාම් කළා නමුත් මං අද හරි හොඳයි අතෑ පැත්තකටලා ඉන්නවා. ඒ වගේ සම්මුඛ සාකච්ඡා යනවා නේද? නාලිකා පත්‍රවලත් මුල් පිටු පිරිලා ඉතිරිලා යමින් තිබෙනවා. දැන් සමහරුන් මේ දවසකට බීලා තියෙන මද්‍රව්‍ය ප්‍රමාණ ගත්තාම වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටියක් විතර වෙනවා. හිතා ගන්න බැරි තරම් සමහරක් වෙලාවට අමුතු විදිහේ විහිළු කතාත් ඇහෙන්න පටන් අරගෙන. හරිද? කොහොම වුණත් මද්‍රව්‍ය සමාජ උවදුරක්. හරිද? ඒක ගැන වාද විවාද නැහැ. මද්‍රව්‍ය පාසලට ඇවිත් නම් මද්‍රව්‍ය විශ්වවිද්‍යාලයට ඇවිල්ලා නම් ඒක බරපතල ව්‍යසනයක පෙරනිමිති. ඒ වගේම මද්‍රව්‍යයේ අයිස් හරි ටැබා හරි නේද පාර්ලිමේන්තුවටත් ඇවිත් නම් ඒක ගැනත් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද? පාර්ලිමේන්තුවෙත් මද්‍රව්‍ය ගන්න අය ඉන්නවා කියලා ඔය පාර්ලිමේන්තුවේම කීප වතාවකම විවිධ වාද විවාදවලදී ඇහුණා නේද? දැන් මේ පාර්ලිමේන්තු අයවැය විවාදය. දැන් ඒ විවාදයේදී ඇහුනේ වෙන කතාවක්. පාර්ලිමේන්තු අයවැය කතාවේදී මුදල් ඇමති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ත්‍රිලෝක විජය පත්‍ර එමත් නැත්නම් තේරන සිංහලෙන් කියනවනම් ගංජා ගැන මෙන්න මෙහෙම කිව්වනේ නේද? ත්‍රිලෝක විජය පත්‍ර භෝගය අපනයන සඳහා පමණක් නිෂ්පාදනය කිරීම සඳහා හැකියාව සොයා බැලිය යුතුයයි මම යෝජනා කරනවා. මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරනවා. දැන් ඊළඟට ඔය ගංජම ඉල්ලලා ඩයන කෑ ගහනවනේ නේද? ඔය කංශ නීතිගත කරන්න කියලා කෑ ගහුවෙත් මම. හොඳට ඉතිහාසයේ බලන්න. මේ රටේ බුද්ධාගමට කිසිම හානියක් වෙන්නේ නැහැ කංශ වලින්. මොකද බුදුහාඳුරුව පවා ඖෂධයක් හැටියට පාවිච්චි කරලා තියෙනවා කංශ. දැන් මේ දෙන්නටම ඊයේ හරි අපූරු උත්තරයක් දුන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්. හරිද? කටබොරු කිව්වත් දිවබොරු කියන්නේ නැහැ කියලා කතාවක් තියෙනවනේ නේද? දේශබන්දු තෙන්නකෝන් කියන විදිහට ගංජා විතරක් නෙවෙයි දුම් වැටියත් ප්‍රශ්නයක්. ඒක ඇත්ත. දැන් බලන්න පුංචි ළමයින්ට ඉස්සරලා මද්රව්‍යට අබ්බැහි කරන්න මේ ප්‍රදේශවල හරියක් තියෙනවා. ඔයගොල්ලෝ දරුවෝ ආරක්ෂ කරගන්න. දූංකොළ මිශ්‍රිත මද්රව්‍ය. දූංකොළ ටික කලවම් කරලා ඉවරලා ගුලිය වගේ හදලා තිනවා. ඊළඟට පුවක් ಜಾති. එක එක රසකාරක දාලා මද්රව්‍යත් එක්ක. ඊළඟට යනවා ගංජා වලට. ඊළඟට යනවා අයිස් වලට. ඊළඟට හෙරොයින් වලට. අනාගතේ කුඩු ගහන්න අවශ්‍ය කරන ලාබාල પરම්පරාව සූදානම් කරන පුවක් සහ දූංකොළ මිශ්‍රිත දේවල් දීලා. කවුරුන් හෝ වේවා හොඳ දෙයක් කිව්වොත්
ඒක අප අනිවාර්යෙන්ම අගය කරනවා. ගංජා නීතිගත කරන්න, ගංජා අපනයනය කරන්න, ගංජා වලින් රට හදන්න හදන අයට කියන්න තියෙන්නේ ඔයාලා නිකන් ගංජා ගහලා වගේ කියලායි. හොඳේ. දැන් අද මේ මද්රව්‍ය භාවිත කතාවේ භයානකම තැන නතර වෙලා තියෙන්නේ පාසල් දරුවන් ළඟ ඒ අයිස් මද්රව්‍ය ව්‍යාප්ත වෙනවා කියන කතාවත් එක්ක. සමස්ත ලෝකයේම මද්රව්‍ය ව්‍යාප්තිය පිළිබඳව විද්වත් මතයක් තියෙනවා. හොඳේ අපේ රටේ අය කියන කතාව නම් ඊට හරි වෙනස්. නමුත් ඉතින් අපි ඒ ජාත්‍යන්තර විද්වත් මතය බලමු. මද්රව්‍ය භාවිතයේ ගේට්ටුවක් ලෙස නැත්නම් මද්රව්‍ය භාවිතයේ ගේට්ටුව ලෙස තමයි දුම්බැටි සහ මත් පැන් සලකන්නේ. හොඳද? මේ මත් පැන් සහ දුම්බැටි කියන ගේට්ටුවෙන් ඇතුළු වුණාට පස්සේ අයිස් හෙරොයින් වගේ අති භයානක මද්රව්‍ය වලට ඇබ්බැහිවීම හරි ලේසි සරලයි. දැන් මත් පැන් වලත් නීති විරෝධී මත් පැන් පවා බරපතල සමාජ ප්‍රශ්නයක් විශේෂයෙන් අපේ රටේ. හරිද? එහෙව් එකේ ආයේ ගංජා ගැහිලි ගැන කුමන කතාද නේද? ගංජා නීතිගත කරන එක ගැන ආයේ අමුතුවෙන් ඉතින් තර්ක කරන්න දෙයක් තියෙනවද? ඇත්තටම අපේ රටේ නීති විරෝධී මත් පැන් නිෂ්පාදනයේ 100%කින් විතර වැඩි වෙලා කියලා මුදල් රාජ්‍ය ඇමති රංජිත් සීඹල පිටියම කිව්වා. තාමත් අපට මේ නීති විරෝධී මත් පැන් නිෂ්පාදනයවත් පාලනය කරගන්න බැරි වුණා. මොකද ওই මහ පරිමාණ එතනෝල් කාරීන් තමයි ඒකට සම්බන්ධ. හරිද? ওই මොන ස්ටිකර් ගැහුවත් හොරාට හදන උන්දලා හොරාට හදනවම තමයි. ඇත්තම කිව්වොත් අපේ රටේ බදු වලින් එක් ප්‍රධානතම කුළුණක් තමයි සුරා බදු. ඒ කියන්නේ අරක්කු බදු. හරිද? ওই මහ පරිමාණ අරක්කු නිෂ්පාදනය කරන උන්දලා පොලු තියෙන තරමක් තියන්නෙත් ওই බදු පොලු තියන්නෙත් අරක්කු වලින්. නීත්‍යානුකූලව බදු එකතු වෙන තරමට ඇත්තටම රජයට හරි ෂෝක්. ඒක ඇත්ත. රටේ බලයට පත්තුණු බොහෝ දේශපාලනඥයින් මතට තිත තියනවා කිව්වට තියපු තිතක් නැහැ. හරිද? ඒ වෙනුවට තව තව බාර් ලයිසන් දුන්නා සහ දෙන එකම තමයි කරන්නේ. ඒ නිසා හුදෙක්ම ගංජා නීතිගත කරන එක එක පැත්තකින් කරන්න හදන ආණ්ඩුව අනිත් පැත්තෙන් අයිස් හොය හොයා යාම විතරක් නම් කිසිදාක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හොඳේ, පුළුවන් නම් මද්‍රව්‍ය ජාලය හා බැඳි දේශපාලන පාතාලයේ සේම ඔය පොලිස් සම්බන්ධතාද බිඳ දමන්න පුළුවන් නම් විතරමයි, ඒ සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් හදන්න පුළුවන් නම් විතරමයි මේ රට ගලව ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේමයි අල්ලන මද්‍රව්‍ය වලට මොකද කරන්නේ කියලා ජනතාව අහන ප්‍රශ්නෙටත් උත්තරයක් අත්‍යවශ්‍යමයි. හොඳේ, අල්ලන අයිස් පාම් පිටි වෙන්න බැරිද? මොකද මහ පරිමාණ කුඩු ජාවාරම් කරුවෙකුව අල්ලන්න STF එක ගිය වෙලාව රටේ පාලකයා හෙලිකොප්ටරයකින් ගිහිල්ලා කුඩු මුදලාලිව බදාගත් රටක් මේක නේද? ඒ නිසා ඒ බවත් මතක් කරමින් කුඩු කුඩුපට්ටම් කරන්න ඕනේ නම් දේශපාලනයෙන් තොරව සියලු දෙනාව අත්අඩංගුවට ගන්න පුළුවන් හයිය පිරිසකට ඒ සඳහා ඒ කටයුත්ත බාර දෙන්න කියලා අද ටෙලිවැකිය මතක් කරනවා.